ससमा हेम तिस्से मदन उना तोरो लाक माओ तोरो लाक नुबे दो तट पिदुवा किरोला रन किरोला मंगी नें है तुवा මගේ ජීවිතේ අම්මට කියන්න දෙයක් තියනවාද නෑනේ කාලයකට පසු ගෙදර පැමිණි මිනිමිනි තමගේ හිත සොරාගත් ආදරේ වන සුවින් ගැන පවසද්දි මව මිනිමිනිට අවවාද කරනවා ජසින්ත කිරුලිගේ සුරතල් කතා අසා සිටිද්දී එතනට පැමිණි හන්සි ඇයට තර්ජනය කරනවා මේ අතර සඳලිගේ හැසිරීම ගැන කේන්තිගත් සපුමල් ඇයට ගුණධර්ම පුරුදු කරන ලෙස පිටරට සිට පැමිණි නංගිගෙන් ඉල්ලා සිටිනවා සපුමල්ගේ පරණ ලිපිගුණුවක තිබූ ඔහු විසින් ලියන ලද ලියුමක් අහම්බෙන් හන්සි දකින අතර ඒ ගැන සපුමල්ගෙන් ඇය ප්‍රශ්න කළ පසු කාටත් රහසේ නේත්‍රගේ ඡායාරූපයක් දෙස බලමින් සපුමල් අතීත මතකයන් සමග තනිවනවා දිලිනිගේ මුදල් අවශ්‍යතාවයකට දිව්‍යන් විසින් දිලිනිගේ යෙහෙලියක් වන පාරමීට මුදල් ලබා දෙන අතරේ ඇය දිලිනිට ඒ තෑගි කරද්දී දිලිනි ඉන් සහනයක් ලබනවා මේ සියල්ල අතරේ සුවින් විසින් මිනිමිනීව මුණ ගැසෙන අතර ඔහු එනතෙක් බලා සිටි මිනිමිනීට කුමක් ලබා දේවිද අද එතැන් සිට ප්‍රේමී මගේ ආහාරය ඉතා මාර වැඩේ නුනේ අපේ තාත්තගෙන් සල්ලි ගත්ත මැරයෝ වගේක් එයාගේ පස්සෙන් පන්නගෙන හිටියා. මම ගියා විතරයි මැරයෝ ටික මිසින් සින් සිංගා. ඔයාගේ තාත්තා මොනවද කරන්නේ සුයි? මන්න හැමදාම දකින්නේ පාරේ දුවෙනක විතරයි. මේ අපේ තාත්තා මේ ගොඩක් අයට උදව් කරන්න ගිහිල්ලා ලෙසටම අහක යන බකට ඔළුවේ දාගන්න. ඒකයි. පාරේ සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. මම පුළුවන් ඉදිරි උදව් කරන්න. මට හරි දුකයි. ඔයාල වෙනුවෙන් දිලින් අහින් නැහිලා දැක්කා. සල්ලි කියන්නේ මගේ ජීවිතේ මූලික අවශ්‍යතාවයක් නෙමෙයි මිනිමිනි. අනික මම ඔයාට එක දෙයක් කියන්න. අපේ අක්කා ලෙසටම පචාතාරිනවා. අන්න ඒ වරණන් හොවෙන්න බවට. මං දැන් අහුවෙලා ඉවරයි. යාට නෙමෙයි. පාට. කොච්චර කාලයකටද? සංසාර පුරාවට. ගොඩක් අය හොඳ නැහැ තමයි. ඒ ටිකක් අය හොඳයි. ජසින්ත නැන්ද අක්කුහාන් මම එයාලා මාව හොඳට බලා ගන්නවා. මගේ අම්මවත් අපේ දිනින් එක්ක හොඳට බලා ගන්නවා නේද? කවුදෝ කියන්නේ මෙහාට දෙන්න ටිකක් මෙහාට දෙන්න මේ බෑ මේක විතරයි මට තියෙන්නේ මගේ අම්මා ඔයාගේ අම්මා ඇයිනස් මොකද උනේ? ටුට්ටක් හුස්ම ගන්න කී ප්‍රශ්නයක් ආවා. දැන් ඕකේ. එහෙත් ගෙනාවද? ඔව් මං අරගෙන ආවා. Thank you.
මට මට දැන් යන්න වෙලාව හරි දරුවෝ ඔව් අම්මි අපි ඉක්මනින්ම මෙහින ගෙදර යමු තව ටික දවසයිනේ එහෙමනේ මේ මං කිව්වේ මට දැන් දැන් තේරෙනවා මට හුස්ම වැටෙන්නේ හරි අමාරුවෙන් දෙලිනේ මට දැන් හරි මහන්සි අම්මේ මේ පුංචි කැන්සෙක්කට අම්මගේ ලොකු හදවත මට්ටු කරන්න බෑ. තව චූටි කාලයක් ඉවසන්න. මං අම්මව ඉක්මනටම ගෙදර එක්කන් යනවා. අපි එහෙම යනකොට කිරුලිවත් එක්කගෙන යමු. මට දෙනවා තමුගේ අම්මිගේ පින්තූරේ. මට තියෙන්නේ මේක විතරයි අම්මා මතක් වුණාම බලන්න. මේ මං හොඳින් අහන්නේ. මට ওই පින්තූරේ දෙනවද නැද්ද? මම දෙන්නම් මේ පින්තූරේ. බේබි කටවහ ගන්නවා ඔයාගේ අම්මේ කොහොමද මගේ තාත්තිව දන්නේ මගේ අම්මා සොප්මල් මහත්තයව දන්නවද මගේ හස්බන්ඩ් උයි කොහෙවත් යන ගෑනුම දන්නේ තේරුණා අද මේ පලාතට හඳ පායලා වගේ ඇයි මම කතා කරන්න ඔයාට දීලා මොකද අඳුරන්නේ නැහැ වගේ අඳුරන්නේ නැහැ තමා අඳුරන්නේ නැති අයත් එක්ක මට කිසිම කතාවකුත් නැහැ අඳුරගන්න කතා කර මේ ප්ලීස් මේ පැත්තේ මං දන්න කෙනා ඉන්නවා ඒ නිසා පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන යන්න මංකලේ බොහොම අයින්සක ඉන්නේ. අහිතක අද බස් රයික් එකක් නේද? එන්න මේ ඉඳ තියෙන ඔයා වෙනුනේ යන්. සිංහල තේරෙන්නේ නැද්ද? මට කාගෙන්වත් අනුකම්පාවක් ඕනේ නැහැ. අන්තිමට ඔවා නවතින්නේ භූමිකම්පාව වෙලා. ෂා. ඔයා හිතලා තියෙන දුර. මේ අනුකම්පා භූමිකම්පා නෙවෙයි. යන්. ඔයාට ඕන තැනකට මං ඔයාව ඇරලා වන්න. මාදිමිනි, ඔබ තාම කිනේද බං? අද ඉස්ට්‍රැක්ට් එකට නේද? ඔයා මෙතන? ඉතින් යන්නේ කොහෙද අපි එතන? කොහෙද ඉතින් මේ වාගේ යාළුවා රතු පලස නැතුව වාහනේට නැගින්න බෑ කියනවා. අනේ බම් මේ හොඳටම පරක්කලා තියෙන්නේ. අපි දිව්‍යන්නේ කියන්. උඹට පිස්සුද? අම්මා පිස්සුද උඹට? මල්ලෝක මූණ බලපුවම දැඩි මුට්ටිය බේරනවා වගේ. උඹට ඕන යන්න. මේ ඕගොල්ලෝ එනවාද මම යන්නද? අනේ මේ දිව්‍යන්. චුට්ටක් ඉන්න කොනේ.
අනිබම්මට හොඳටම පරක් වෙලා තියෙන්නේ. අද හවස ක්ලාස් එකක් කරන්න තියෙනවා. මම යන්න. දුව මොනවද කරන්නේ? මම්මේ සම්මනල් හොයනවා. එයාලා වෙනකට මෙතෙන්ට එනවා. ඒ හොඳ නෑ. ආ. ඒගොල්ලන්ට අද වැඩ ඇති නේද? ඒගොල්ලෝ බිසී ඇති අද. මම කිරුලිට තෑග්ගක් ගෙනාවා. මට? ඔව්. එන්න. දැන් ඉතින් කිරුලිට පාළු වෙන එකක් නෑ. මෙයත් එක්ක සෙල්ලම් කරා. මම පුංචි කාලේ මගේ උපන්දින දවසට මගේ අම්මට මේ වගේ හුරතල් බොනික්කෙ ගෙනල්ලා දුන්නා. කිරුලිගේ අම්මා කිරුලිට ගොඩාක් ආදරේ ඇති නේද? ඈ? මගේ අම්මගේ නම මොකද්ද? අපේ තාත්තරන් යන වෙලාවම මගේ අම්මට නම් කියන්නේ තේතර නේතර කියලා. මොකද්ද කියන්නේ? මොකද්ද දෙන්නගේ හොර කතාව? ඒක අපේ කතාවක් නේද අපි? කිරුලිගේ අම්මා ගැනද දන්නේ? දෙලිනි අම්මා කොයි වෙලේද ආවේ? දැන් ටිකක් වෙලා. මං එනකොට අම්මා නිදාගෙන හිටියේ. මං ඉතින් ඇහැරුවේ නෑ. මට තව ජීවත් වෙන්න ඕනේ දෙලිනි. මං ජීවත් වෙන්න ආසයි. අම්මා ජීවත් වෙලා ඉන්නකම් මං ජීවත් වෙලා ඉඳී. අම්මගේ ජීවිතේ වැඩිපුරම විඳි දුක් විතරයි. ඒකයි මට බය. මට මේ ජීවිතේ විඳින්න ඕනේ දෙලිනි. ජීවිතේ විඳින්න ලස්සන දවස් ටිකක් ඉස්සරහට එන්න. දැන් අම්මට ගොඩක් හොඳයි. බලන්න මොන්නේ තියෙන සිරියාව. ડોක්ටර් කිව්වා අද හවසෙදී හොඳ ආරංචියක් හම්බෙයි කියලා. ඔයින් ගියා මදේ. ආරංචි ආව විතරයි මගේ papu හොස් ගාලා ගියා. අම්මලා බොරුවට බය වෙලා. බොරුවට? බබා. ඔයා හිතන්නේ ජීවිතේ සෙල්ලමක් කියලාද? පරිස්සමට ළමයෝ. අපි වෙන කතාව කාවේ. පව් අම්මා සුයින්. එළමඩ මොකද උනේ? තාම දන්නේ නැහැ. මට බයයි. ඇත්තටම මේ වෙන දේවල් වලට තාත්තගේ සම්බන්ධයක් ඇත්තෙම නැද්ද? තාත්තගේ සම්බන්ධයක් තියෙනවා තමුන්ට. හැබැයි තමුන් දන්නේ මේ සිංහවංශගේ දූවේ විදියට ඒ ආඩම්බරේ තියාගන්න. මොකද කොල්ලා? එයා මගේ යාළුවෙක්. මගේ හොඳම යාළුවෙක්. චකෝ මේ කොහෙවත් නැති හාල්පාරෙක් මගේ දුවගේ යාළුවෙක් වෙන්නේ කොහොමද? මිනිමිනි. ඔයා එකක් හොඳට මතක තියාගන්න. මම මගේ ජීවිත කාලෙම හම්බ කරේ යාළුවෝ නෙවෙයි. හතුරන්. තමුසු මම වගේ වෙනවා. මං අම්මා වගේත් නෙමෙයි මං තාත්තා වගේත් නෙමෙයි. මං වගේ. අනිකෙදා වෙච්ච දේ අතර දී මං. බබාට පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙන්නකෝ. ඔය කියන්න කරන්න දෙයක් තියෙනවා නම් එහෙම ඊට පස්සේ කියන්න. පස්සෙන් කිව්වත් ඉස්සරෙන් කිව්වත් කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. මේක කරේ මොකා වුණත් ඌ හැප්පුවේ මෙයාව නෙවෙයි. මාව.
ඒක දැන් මගේ ප්‍රශ්නය. මොකබ මේ සමාජයට මුණ දෙන්න බෑවද? මෙහෙම ගියොත් ඉතින් සමාජයට මුණ දෙන්න බැරි වෙයි තමා. ඒ මොකද? ඇයි බං? මොකක් වෙලා තියෙන්නේ? මුකුත් වෙලා නෑ බං. වෙන්න කලින් කිව්වේ. තිලිනි මොකද මට වයින් වරෝ කියන්න හදන්නේ? දිව්‍යන් ගැන නංගන්නම් මං ඉතින් දන්නේ නැහැ. හැබැයි ඉතින් මට මේ මනුස්සයා වෙච්චර අල්ලන්නේ නැහැ බං. උපාසක බක බක රැට බිත්තර දෙක දෙක කියනවනේ. අනේ එහෙම නෑ බං. පිටින් මිනිස්සු මනින්න බෑ. මං නම් එයාට හරිය කැමතියි. එයා උගත්, රූමත්, ධනවත්, වැදගත්. අනේ එහෙනම් උඹේ උගත් රූමත් ධනවත් වැදගත් මහත්තයාට කියපංකෝ මේ වැලේ වැල් නැති කෙල්ලට පාඩු ඉන්න දෙන්න කියලා. හායි දිව්‍යාන්. අපි මේ ඔයාගෙන මතක් කළා විතරයි. නේ දිල්ලි? ඇත්තට? ඒ කියන්නේ දිලිනිටත් මාව මතක් වෙනවා. හොඳයිනේ. අනේ මේ ඔය කුණාට වගේ මිනිස්සුන්ගේ ජීවිතවලට එන මිනිස්සුන්ව වසන්තය කියලා පිළිගන්න තරම් මම් මෝඩ නැහැ. හැබැයි ඉතින් ඒවට කැමති අයත් ඇති. දිලිනි, ඔයා දිව්‍යාන්ට එහෙම කතා කරන්න එපා. ඔයා නුදන්නව වුණාට එයා ඔයා වෙනුවෙන් කොච්චර ලොකු උදව්වක්. එදා ඉතින් උදව්වක් කරන්න හැදුවට දිලිනි මාව ගණන් ගත්තේ නෑනේ. අනික ඉතින් ඒක එච්චර ලොකු උදව්වකුත් නෙවෙයිනේ. දිව්‍යාන්, ඇයි ඔයා දිලිනිට මේ ගැන හංගන්නේ? දිලිනි, එදා ඔයාට අච්චර ලොකු සල්ලියක් දුන්නේ මම නෙමෙයි, දිව්‍යාන්. බල බල නැලවිලා මා උකුලේ දොයි 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 මම්බා හිනෙහි වීමුනිංකා ඇස්නටව බල බල නැලවිලා මා උකුලේ දොයි 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 බබා හරිෂෝ මෙහෙමද වැඩ කරන්නේ අස්තරලි කිවිසේරම මං එළවලු තීරුවා ගොඩනමගින් වැඩ කරන්න හොඳ නෑලු. ඇත්තද? පොඩිද කොමනම් තියනවා. හොඳ පොඩි අස් කරන්න කිව්ව ඔක්කොම. කිරුලි මේ හැම දෙයකින්ම අපිට ජීවිතය ඉගෙන ගන්න පුළුවන්. තව ටිකක් ලොකු වෙනකොට කටු වෙනෙනවා, ලේ ගලනවා. හැබැයි කවදා හරි දවසක ජීවිතේට වසන්තය එනවා. වසන්තය කියන්නේ මොකද්ද? ඔයාගේ අම්මා වුණ ගැහෙන දවස. සුභාරංචියක් අහන්න ලැබෙයි කියලා. අද නිමිත්තට ගෙදර යන්න පුළුවන්.
ටික කොච්චර දෙයක්ද ඩොක්ටර්? ඒ කියන්නේ මට ආයෙමත් නිදහසේ හුස්ම ගන්න පුළුවන්. ඒත් කිරුලි නැතුව. කිරුලි ඉන්නවා අම්මා. අපි ළඟම ඉන්නවා. අපි ඉක්මනටම කිරුලිය බලන්න යමු. හැබැයි නේද දවස් කීපයක් යනකම් මහන්සි වෙන්න එපා. සතියට සැරයක් ක්ලිනික් එන්න ඕනි. මනස වේසවන්නත් එපා. අනවශ්‍ය ප්‍රශ්න ගැන කල්පනා කරන්නත් එපා. හොඳයි ડોක්ටර්. Thank you. මං හිතුවා මේ ගෙවෙන්නේ මගේ ජීවිතේ අන්තිම දවස් ටික කියලා. ડોක්ටර්ස්ලා කියන්නේ දෙවිවරු. අපි නෙමෙයි දෙවිවරු. ඔයා වගේ අම්මලා. මේ වගේ දూరు. අපේ වගකීම තමයි ඒ වගේ දෙවිවරුන්ව රැකගන්න එක. අම්මා හොඳින් බලාගන්න. ආවද? මේ බලව. අපි එක එකට බය ජීවත් වෙලා බෑ. ඉස්සෙල්ලාම උඹේ ඔය මනමාලකම අයින් කරලා මං කියන දේ අහලා ඒ විදිහට වැඩ කරපන්. එතකොට තාත්තා කියන්නේ මටත් මේක ඇතුලේ හැංගිලා ඉන්න කියලාද? අනේ තාත්තේ මේ මොඩයා. දිලිට මොකද දාලා කිරුලි ඉන්න තැන අහගන්න. ඒක උඹට ලෙන්ගත වෙන්නේ. හෙට හෙද වෙනකොට උඹට දැනගන්න ලැබෙයි මේ තාත්තා කොහොම කෙනෙක්ද කවුද කියලා. මම මෙහෙම ඉන්න අන්තිම දවස අද. මම බොහොම වැදගත් ආරංචියක් ඔයාලට. ඒ මොකක්ද? බොහොම වැදගත් එකක්. කිරුලිගේ තාත්තා ගැන. මොකක්? කිරුලිගේ තාත්තා? තාත්තර ලෙසරන් පිස්සු ඇදීගෙන එනවද කොහෙද? හෙටයි දෙනකොට බලා ගන්න පුළුවන් කාටද පිස්සු හැදෙන්නේ. ඒ ගන්දා උඹ පිස්සු හදාගන්නද ඊටහාම. තේරුණාද? මං ඒ සේරම බලා ගන්න. මට පුළුවන් ළමයෝ දෙන්න. ඔන්න අම්මේ දැන් හැමදේම පුළුවන් කියලා කරන්න නම් ලෑස්ති වෙන්න එපා. අම්ම ගොඩක් පරිස්සම් වෙනවා. හරිද? මට එහෙම ඉඳලා පුරුද්දක් නැහැ නේදලිනේ. මේ ලෝකෙන්න හැම ගෑනු කෙනෙක්ම හරියට මැෂින් එකක් වගේ. එයාලා ඉපදෙනවා, කසාද බඳිනවා, ළමයි හදනවා, උයනවා, පිහිනවා, වයසට යනවා, අන්තිමේදී මැරිලා යනවා. දිලිනි, ඒ වුණාට දයානන්දගේ මට මොන කරදර මොන ප්‍රශ්න මේකේ ඇතුළේ තිබුණත් මේ වටපිටාවෙන් දැනෙන උණඟ මට හරි සමීපයි දිලිනි. දැන් මෙතෙන්ට අඩු කිරුලි විතරයි. කිරුලි හිටියනම් ඇත්තටම කිරුලි කොහෙදම්ම ඉන්නේ? කිරුලි ඉන්නේ ජසින්ත ගාවනේ දිලිනේ. ජසින්ත වැඩ කරන්නේ ගොඩාක් ලොකු පෝසත් ගෙදරක. හේමනාගෙට මගේ හිතට හරි බයයි දිලිනේ. ගෙදර මිනිස්සු වගේම මිනිස්සුත් ඉන්නවා. අම්මා කොහොමද ඒ ගැන දන්නේ? එහෙනම් ඉතින් මං හෙටම ගිහලා කිරුලි වෙක්කන් එනවා.
කියන්නේ එපා දෙලිනේ. ඔයා යන්න එපා. මං ජසින්තට කෝල් එකක් දෙන්න. ඔයානේ මේ හිට යන්නේ. කිරොලි වෙක්කගෙන එන්න යන්නේ. මම අපායක් වගේ තිබුණ ගෙදර අම්මා අප නිසා එළිය වැටිලා. ඒත් අම මට යන්න එපා කියලා ඇයි ඔයා යන්නේ කිරුලි වෙක්කන් එන්න? වැරදිලාද වාහනේ ගාවට? වැරදෙන කලින් ඔයාව හොයාගෙන ආවේ. මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි අඳුරන්නේ නැති කොල්ලෙක්ගේ සල්ලි වලින් ජීවිතයක් බේරගන්නේ. මට සමා වෙන්න දිව්‍යන්. ඔය වෙලාවේ කරපු උදව් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ ඇයි ඔය වෙලාවේ ඒ වගේ දෙයක් කරේ? හේතුව? ජීවිතයක් බේරගන්න තව හේතු මොකටද දෙන්නේ? ඔයා සතුටින් නම් ඉච්චන. මගේ ජීවිතේ එකම සතුට මගේ අම්මා. එයා වෙනුවෙන් කිසිම දෙයක් කරගන්න බැරි වුණ වෙලාවක ඔයා දෙවියෙක් වගේ ඇවිල්ලා මට පිහිට වුණා. Thank you Devyan. ඔයා මෙච්චරක් මන්ට ඒ කියලා මං හිතුවේ නැහැ. මම මේ පොඩි වෙලාවක් ලැබිච්ච ගමන්මයි ආවේ. එච්චර වෙලා ඉන්න බෑ. ඒ තත්ත්වේ තරම් හොඳ නෑ නේත්‍රා. කොදයලන්ද? එයා කොහේ ඉන්නවද මොනා කරනවද කියලා කවුද දන්නේ ජසින්තා? ඇයි ඔයා ඒ තත්ත්වේ එච්චර හොඳ නෑ කිව්වේ? මගේ කිරුලිට මුකුත්. නෑ නෑ නෑ, එහෙම දෙයක් නෑ. ඒ වුණාට මට වෙන්දට වැඩිය බයක් දැනෙනවා. කිරුලිට ඔයා ඕනි. ඔයාට කිරුලි ඕනි. මං ආස මට ඕන කිසි දෙයක් මට කවදාකවත් ලැබිලා නැහැ ජසින්තා. ඒක එදා ඉඳලා මෙහෙමයි. හන්සි මැඩම් දැන් ඉස්සරට වැඩිය ටිකක් වෙනස්. මේ ළඟදි දවසක කිරුලි ගාව තිබ්බ ඔයාගේ ෆොටෝ එකක් ඉරලා තිබ්බා.
මගේ කිරුළු කිහිපෙන්තුරේ. අනේ ජසින්ත, කිරුළු ගැන එහෙ ඉන්න කිස කෙනෙක්ට දැනගන්න ඉඩ තියන්න එපා. අඩුමතරමේ සපු මල්ටවත්. මං දැන් ආවෙත් ඒ ගැන කියලා යන්න තමයි. මේ දවස්වල ඒ පැත්තේ එන එකේ තරම් හොඳ නැහැ. මේ ප්‍රශ්න ටිකක් නිවිලා ගියාට පස්සේ මම ඔයාට කිරුළු ගෙනත් දෙන්න. මොකද මේ මගේ කම්මුල කණ්ඩ හදන උරලෑවා? කැම්පස් එකේ ලෙක්චර් එකක් කතා කරන්නේ. මිනිමිනි ඉන්නවද? ආ, ඇත්තද? මොකද දන්නේ ලෙක්චර් එකේ නම නේද? අර සුවින් කියන පිසද? අම්මෝ, මාව ලෙසටම බය වෙලා හිටියේ මිනිමිනි. කවුද අර කලින් කතා කරපු මහා පුරුෂයා? මේ ඒ මගේ තාත්තා. ඔයාට පිස්සු දන්නේ ගෙදරට කෝල් කරන්නේ? මං ඔයාට නිදහසේ කතා කරන්නම් මැට්ටෝ. ඔයා දන්නවනේ මිනිමිනි, මං පුංචි දෙයටත් ලෙසටම කලබල වෙනවා කියලා. එදා ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ඔයා කොහෙ ඉන්නවද මොනවා කරනවද මං කිසි දෙයක් දන්නේ නැහැ. සුවින්, මේ අහන්න. මම මේ ගෙදර හිර වෙලා ඉන්නේ. ඔයා හිතන්න කතා කරන ගිරවියක් ගොළු කරුත් කොහොමද කියලා. අන්න එහෙම තමයි දැන් මට ඉන්න වෙලා තියෙන්නේ. මේ ඔයා අපේ තාත්තට මොන හරි කිව්වද? මුකුත් නම් කිව්වේ නම් නැහැ. ඒත් පොඩ්ඩෙන් වා කියලා හිතලා හාදු සාගරයේ කිමිදෙන. මට ඔයා බලන්න ඕන. මගේ හිත ලෙඩ වෙලා. අනේ මේ, තව පොඩ්ඩක් ඉවසන්න. දැන් කොහමද ඔයාට? ඔයාගේ අත තාම රිදෙනවද? අතට වඩා මිනිමිනි මගේ හිත රිදෙන්නේ. මේ ඔයාගේ අත කොහමද? ඔයා කිසි දෙයකට බය වෙන්න එපා මිනිමිනි. මට පුළුවන් ඕනනම් ජීවිත කාලෙම උනත් ඔයාව වඩාගෙන ඉන්න. මෝඩයෝ, මේක විහිළු කරන වෙලාවක් නෙමෙයි. මට දැම්ම ඉන්න වෙන්නේ නැහැ. මේ දවස්වල අම්මලා මට මනමාලයක් හොයනවා. මොකද්ද මනමාලය? එහෙනම් ඉතින් ඌට වෙන්නේ බත් නැතුව බත් කන්න තමයි. ඔව් ඔව්. අපේ තාත්තට අහුනොත් එහෙම ඔයාට නම් බත් කන්න කටක්වත් ඉතුරු වෙන එකක් නැහැ. හොඳේ. මිනිමිනි, අතර මනමාලයක් කේද? එතකොට මට මොකද්ද වෙන්නේ? මට මාව එපාද? අනේ මෝඩ ළමයෝ, මනමාලයෝ එක්කෙනෙක් නෙවෙයි. ලක්ෂයක් ආවත් මගේ ලෝකේ ඉන්නේ ඔයා. ඔයා විතරමයි. නැටි, මට ওই වචන ටික හොඳටම ඇති. හොඳටම ඇති මිනිමිනි. හැබැයි ඔය එන එක මොකා වුණත් මොකිට එක දෙල්ලම් කරන්න වෙන්නේ. දන්නවනේ මිනිමිනි, අනිත් කෙල්ලෝ කබොක් වගේ. හැබැයි මිනිමිනි මට වාව මැනිකා. පරිස්සමෙන් ඉන්න එහෙනම්. මං ආදරේ සුයින්. නේතු, ඔබ කොයිලා ගයි? මට වයිඩයක් ගන්න තිබ්බනේ. එවන මං එනවන එකයි යන්න. ඔය ඔය මේ වැඩ කළා ආයෙත් ලෙඩ වෙනවා. කො කොද මං කරන්නේ? දැන් බෑ, මට කරන්න පුළුවනි දෙන්න. ඔන්න ඕකනේ බං. උඹේ ඔය මුරණ්ඩුකම හොඳ තමයි. රෝස මලක් වගේ හිටපු උඹේ පෙත්ත පෙත්ත ගැලවෙන්න ගත්තේ. මම මේක කරන්න මම අපිට කොච්චර ආදේද ඈ. ඇත්තටම දයා, ඔය කොහෙද ගිහිල්ලා හිටියේ? මං දැන් දවස් දෙකක් වෙනවා ගෙදර ඇවිල්ලා. දවස් දෙක? අපේ පුතන්ඩියව මට කිව්වේ නෑනේ. මං බිස්නස් එකට පිටපලාතකට ගියා.
අපිට වරදින්නේ කෝ කිරුලි ඇත්තටම දයා වාටේ අහිංසක දරුවව ඇදලා ගන්න නැතුව වෙන දෙයක් ගැන කතා කරන්නම් බැරිද දරුවව ගැන කතා කරන්න ඕනේ ඒ මගේ තුන්වෙනි දරුවා බඩ පිස්සි එයා කොහෙද ඉන්නේ කියලා මං දැනගන්න බැහැ අනේ කෙල්ල කොහේ හරි ඉඳන් දුක් විඳිනවා දන්නේ නැත්නේ කිරුලි ඉන්න තැනක අපිට වඩා නම් හොඳින් ඉන්නවා ඇති යම්මම කාමරෙට එල්නේ ඔබේ විශ්වවිද්‍යාල සද්ද එනකොට එහෙ තියලා බලන්න මේක ඉදිරිය ලොක්කම නේත්‍රෝ දැන් ඔබ දන්නේ නැද්ද කිරුලි ඉන්න තැන ඈ ඒකත් එහෙම එහෙනම් මං හවස පොලිසියට ගිහින් එන්ට්‍රියක් දානවා කියලා අත දුහන් ගන්න කියනවා බලන්න නේත්‍රෝ මට කැක්කුමක් තියෙනවා කියලා මින් සිද්ද වෙයිද අයියා මගේ දරුවට පාඩුව ඉන්න දෙන්න මං දන්නවා කිරුලි ඉන්න තැන මං දන්නවා හැබැයි හැබැයි දයා මං ජීවත්වෙලා ඉන්න තාක්කල් මගේ දරුවට නිය පොත්තක තරම්වත් දෙයක් කාගෙන්වත් මං වෙන්න ඉඩ තියන්නේ නැහැ එහෙනම් ඔබ මලාට පස්සේ මම ඒක කරනවා අම්මා තෝ මගේ බරුන් ලොකා ආපු ගන්නවා කෙටියෙන් කියමු ඔන්න දිලිනි හෙට ඉඳන් අලුත් දවස කිරුලි නෑනේ මොනවා කිරුලි නෑ